සිංහල ගීක්ෂයකට හැමෝම නැත්තම් Chanux Bro YouTube channel එකට අදත් අපේ ගීක් යාළුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් Chanux Bro YouTube channel එකේ පළවෙනි smart TV review එක තමයි අද මම අරගෙන අවිල්ලා තින්නේ. ඇත්තට මම මේකට තෝරගත්තේ Softlogic PrizM කියන 4K smart TV එක. ඉතින් අද unboxing එක සහ quick review එකක් තමයි ඔයාලට අරගෙන අවිල්ලා තින්නේ. ඉතින් මේක තෝරගන්න මගේ ප්‍රධාන හේතුව තමයි අනිත් 4K TV ත් එක්ක බලනකොට මේකේ මිල ගොඩක්ම අඩුයි. ඒ වගේම මේ දවස්වල මේකේ ලොකු මිල අඩු කිරීමකුත් යනවා. ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන්ම මම ඉක්මනටම මේකේ unboxing එක සහ quick review එක ඔයාලට අරගෙන එන්න තීරණය කරේ. එහෙනම් දැන් අපි බලමු මෙච්චර වෙලා අපි කතා කරපු Softlogic PrizM අඟල් 55 4K TV එක මොන වගේද කියලා. මේ වගේ ටිකක් ලොකු box එකක දාලා තමයි අපිට Softlogic PrizM මේ 4K TV එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ මේක අඟල් 55ක් වෙන්නේ. ඉතින් ඒ නිසා මේක ගොඩක් ලොකුයි කියලා ඔයාලට පැහැදිලිවම තේරෙනවා ඇති. ඒ වගේම කිලෝග්‍රෑම් 15ක් විතර මේ සම්පූර්ණ පැකේජ් එකම බර වෙනවා. ඒ වගේම ඔයාලට ලඟ වෙලා බැලුවොත් පේනවා ඇති Softlogic PrizM logo එක. ඒ වගේම 4K Ultra HD කියලා logo එකක් මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා pixel resolution එක 3840x2160 විදියට තමයි මේකේ සඳහන් වෙන්නේ. ඒ වගේම smart TV logo එකත් අපිට බලා ගන්න පුළුවන්. මේකේ මැද ඔයාලට පේනවා ඇති social media logo සහ තවත් logos කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි දන්නවා මේක smart TV එකක් නිසා අපිට YouTube, Facebook, Twitter වගේ දේවල් පාවිච්චි කරන්නත් මේ TV එකම පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේ TV එකට ඔයා ගාව තියෙන gaming console එකක් එහෙම නැත්නම් DVD player එකක් එහෙම නැත්නම් වගේ computer එක වගේ connect කරන්න අවශ්‍ය ports ගැන ඒ වගේම මේකට USB connect කරන්න පුළුවන් මේ වගේ දේවල් ගැන සඳහනක් තමයි මේ පහළ logo එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම හරි අපිට පුළුවන් මෙන්න මේ විදියට මේ Softlogic PrizM මඟල් 55 4K TV එක unbox කරගන්න. ඉතින් box එක open කරපු ගමන් අපිට මෙන්න මේ විදිය stand දෙකක්ම බලා ගන්න පුළුවන්. ඉතින් අපි එක පොඩ්ඩක් පැත්තකින් තියලා මේක ඇතුලේ තව මොනවද තියෙන්නේ කියලා බැලුවොත් ඔයාලට පේනවා ඇති මේකට මේකේ රිමෝට් කන්ට්‍රෝල් එක ඒ වගේම තව මේකේ user guide එක සහ tools කීපයක්ම තියෙනවා wires කීපයක්ම තියෙනවා. අපි බලමු පිළිවෙලකට මේක ඇතුලේ වෙන මොනවද තියෙන්නේ කියලා. අපි දැන් පුළුවන් මේ විදිහට මේ box එකෙන් මේ TV එක එළියට ගන්න. ඉතින් මම මේ විදිහට TV එක පෙරලලා තමයි මේ සූඩින් තියාගත්තේ. මොකද දැන් මම stand එක තමයි high කරන්න යන්නේ. ඔයාලට පේනවා ඇති AB විදිහට මේකේ කොටස් දෙකක් නම් කරලා තියෙනවා. මම මුලින්ම B එක තමයි ඔයාලට මෙහෙම high කරන්න යන්නේ. මේකේ මේ අකුර උඩට එන විදිහට තමයි අපිට මේක ලේසියෙන් high කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක මේ විදිහට fix කරගන්න අවශ්‍ය ඇන අපිට අර කලින් හම්බෙච්ච packet එකේදී දීලා තියෙනවා. ඒ වගේම අපිට මේ B stand එකත් ඒ වගේම A stand එකත් ලේසියෙන්ම high කරගන්න පුළුවන්. මේකේ මේ යට තියෙන rubber එක නිසා මේ TV එක ලිස්සලා යන්නේ නැතුව හොඳට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේකේ අපිට interfaces ගොඩක් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ports ගොඩක්ම බලා ගන්න පුළුවන්. ඔයාගේ computer එක වගේ gaming console එක ඒ වගේම ඔයාගාව තියෙන USB devices මේකට connect කරන්න පුළුවන්. ඒ වගේම antenna එක computer එක මේ හැම දෙයක්ම connect කරන්න පුළුවන් විදියට මෙතන මේ ports ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම AA අදාළ දේවල් වලට අදාළ ports සම්පූර්ණයෙන්ම මේගොල්ලන් label කරලා තියෙනවා. උදාහරණයක් විදියට මේ තියෙන USB port එකක් ඒ වගේම HDMI එක ඔයාට ඕනම HDMI device එකක් මේකට connect කරගන්න පුළුවන්. PC in එකක් තියෙනවා. ඒ වගේම PC audio in එකක් තියෙනවා. AV in එකක් තියෙනවා. AV out එකක් තියෙනවා. ඔයාගේ antenna එක මේකට connect කරන්න පුළුවන්. මොකද මේක TV එකක් නිසා. ඒ වගේම මේකේ side එකේ තවත් ports කීපයක් තියෙනවා. ඔයාලට පේනවා තවත් USB port එකක්, ඒ වගේම HDMI port එකක්, PC MCA adapter එකක් සහ LAN port එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ LAN port එකට පුළුවන් ඔයාගේ internet connection එක කෙලින්ම මේ smart TV එකට high කරන්න. ඉතින් ඔයාලට YouTube යන්න, Facebook බලන්න මේ හැමදේටම internet අවශ්‍යයි. ඔයාලට direct LAN line එකක් විදියට internet connection එක මෙතනට දෙන්න පුළුවන්. ඒ වගේම මම විශේෂයෙන් කියන්න ඕනේ මේ TV එකට inbuilt Wi-Fi තියෙන නිසා ඔයාලට LAN connection එකක් නැතත් අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන් පහසුකම් තියෙනවා. ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ සම්පූර්ණයෙන්ම ටිකක් තද ප්ලාස්ටිකයෙන් තමයි මේකේ back එක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේක ඇතුලේ generate වෙන heat එක වගේ දේවල් ලේසියෙන්ම එළියට යන්න ඔයාලට පේනවා ඇති පුංචි කවුළු කීපයක් වගේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි අර ඉස්සරලා එළියට ගත්ත packet එකෙන් අපිට මෙන්න මේ විදිහට AUX cable කීපයක්ම බලා ගන්න පුළුවන්. එක පැත්තක තියෙන 3.5 mm jack එකක්. ඉතින් අනිත් පැත්තේ මේ විදිහට ports 3 තියෙන එක ඒ වගේම ports 2ක් තියෙන cable එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය විදිහට ඔයාගේ device එකත් එක්ක ලේසියෙන්ම මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ තියෙන මේකට හම්බෙලා තියෙන power adapter එක අපිට පුළුවන් මෙන්න මේ AC in කියන එකට මේක ලේසියෙන්ම connect කරලා ඔයාගේ ගෙදර තියෙන plug එකට මේක connect කරන්න. ඒ වගේම අපිට මේ විදිහට user manual එක හම්බෙලා තිනවා. ඔයාට මේක පාවිච්චි කරන හැටි, මේක remote එක කොහොමද අපි වැඩ කරන්නේ, ඒ වගේම මේකේ buttons වලින්, ports වලින් වෙන්නේ මොනවද කියලා තව දේවල් බලා ගන්න ඕන නම් ඔයාට පුළුවන් මේක පරිහරණය කරලා බලන්න. මේ තියෙන මේකට හම්බෙන remote එක ඔයාට පේන්නේ නැති buttons ගොඩක් තියෙනවා. ඒ වගේම navigation එකක් තියෙනවා. ඒ වගේම මේක smart TV එකක් නිසා අපිට නිතරම go කරන්න, enter කරන්න, ඒ වගේම hold කරන්න වගේ අවශ්‍ය වෙනවා. ඒකට අවශ්‍ය keys පවා මෙතනම අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට විශේෂයෙන් පේනවා ඇති මෙතන record button එකක් තියෙනවා. අපි ඉස්සරහට බලමු මේ
button එකත් මේකෙදි පාවිච්චි කරන්න පුළුවන් වෙයිද කියලා. මේ රිමෝට් එකට මේ විදිය බැටරිස් දෙකක් දාන්න තියෙනවා. මේ පැකට් එකේම අපිට බැටරි දෙකකුත් අන්තර්ගත වෙන නිසා ගොඩක්ම ලේසි. මේ ස්මාර්ට් ටීවී එකේ වම් පැත්තේ පහලින් තමයි power button එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ටිකක් වෙලා press කරන් හිටියම මේ විදියට තමයි අපිට Softlogic PrizM logo එකත් එක්ක මේ අඟල් 55 4K TV එක ඕපන් වෙන්නේ. ඉතින් මුලින්ම අපිට මේකේ welcome screen එකක් එක්ක මේක setup කරන්න වෙනවා. අපිට මේ country එක select කරන්න පුළුවන්. ඒ වගේම අර මම කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් මේක wired network එකකට connect කරන්න. එහෙම නැත්නම් ඔයා Wi-Fi නම් පාවිච්චි කරන්නේ ඔයාගේ wireless network එකකට මේක connect කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතනින් auto tune in පහසුකම් දෙන්න පුළුවන්. ඔයා මේක පිටිපස්සේ antenna එකක් වගේ connect කරාට පස්සේ අතර මම දැනට antenna එකක් connect කරලා නැහැ. මම මේක ලේසියෙන්ම skip කරගන්නවා. මේ දින්නේ Softlogic PrizM smart TV එකේ home button එක click කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් interface එක. ඔයාලට පේන ඇති TV browser එකක් ඒ වගේම opera tv social media ගොඩක් දේවල් තියෙනවා අපි එකින් එක බලමු කොහොමද මේවා වැඩ කරන්නේ කියලා පළවෙනි නිර්මම tv browser කියන එකට යනවා මේක සාමාන්‍ය web browser එකක්මයි ඔයාලට මේ විදියට click කරාට පස්සේ අපිට ඕනම url එකක් එහෙම නැත්නම් google search එකක් මෙතනින් දාන්න පුළුවන් හැකියාව තියෙනවා උදාහරණයක් විදියට මම chanux bro කියලා search කරාට පස්සේ ඔයාලට පේනවා ඇති සාමාන්‍ය computer එක වගේ මේවත් නැත්නම් අපේ android smartphone එකේ වගේම මේ විදියට search result එක ඇවිල්ලා තිනවා ඇත්තටම මේ tv එකේ run වෙන්නේ android කියන operating system එකමයි android 4.4 කියන version එක ඒ වගේම ඔයාලට ඕනම වෙබ්සයිට් එකකට යන්න ඕන නම් මේ විදිහට යන්න පුළුවන් මම chanuxbro.com වෙබ්සයිට් එකට මේ විදිහට ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම් ඊළඟට අපි මේ opera tv කියන ඇප්ලිකේෂන් එක බලමු මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝස් ගොඩක් තියෙනවා ඔයා අනිවාර්යෙන් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා ඉන්නවා නම් හිතේ හැටියට මේ වීඩියෝ බලන්න පුළුවන් පහසුකම ඔයාලට ලැබෙනවා ඉතින් ඊළඟට තමයි අපි හැමෝම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන මේ Facebook එක මම මේ විදිහට ගිහිල්ලා පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ username password දීලා මේකට log වෙන්න මේ ඇප් එක පාවිච්චි කරලා ඔයාලට computer එකේ මන් නැත්තම් phone එකේ වගේ Facebook යන්න බෑ මොකද ඔයාගේ photos video වගේ දේවල් ලේසියෙන් access කරන්න තමයි මේ application එක හදලා තියෙන්නේ හැබැයි අර මම කලින් පෙන්නපු web browser එක පාවිච්චි කරලා ඔයාලට මේ smart tv එක හරහා ඔයාගේ Facebook එකට log වෙන්න පුළුවන් පහසුකම් තියෙනවා ඉතින් මේ විදිහට මම username password දුන්නාට පස්සේ ඔයාලට සාමාන්‍ය computer එකක් වගේම ලේසියෙන්ම මේ විදිහට internet යන්න පුළුවන් හැකියාව තියෙනවා Facebook යන්න පුළුවන් හැකියාව තියෙනවා ඕනම website එකක් access කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ඊළඟට ප්‍රශ්නේ ඔයාලට මේක remote එකෙන්මද control කරන්න ඕන කියලා එහෙම නැහැ මේ විදිහට ඔයාලට පුළුවන් මේකට keyboard එකක් USB එක හරහා high කරන්න ඒ වගේම mouse එකක් high කරන්න ඔයාලට පේනවා ඇති අපිට type කරද්දි keyboard එක පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම මේක navigate කරන්න අපිට mouse point එක පාවිච්චි කරන්න පුළුවන් USB port දෙකක් තියෙන හින්දා අපිට ඒක ගොඩක්ම වැදගත් වෙනවා තාමත් අපි Softlogic PrizM TV එකේ 4K quality එක බැලුවේ නැහැ ඉතින් මම මේ විදිහ USB pen drive එකක් තමයි මේකේ USB port එකට දැන් connect කරන්න යන්නේ මොකද මේකේ තමයි මම 4K quality එකේ තියෙන video එකක් ඇත්තනම දාලා තියෙන්නේ අපිට මේකට connect කරපු USB device එකක් බලන්න ඕනේ නම් අපිට මේ media player කියන එකට යන්න ඕනේ ගියර් පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට අපේ USB drive එක බලා ගන්න පුළුවන් ඇත්තටම අපේ videos මොනවද audios මොනවද images එහෙම නැත්නම් pictures මොනවද කියලා වෙනම categories විදිහට බලා ගන්න පුළුවන් මම pen එක select කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මගේ 4K video එක ඒ වගේ මෙතන preview එකක් බලා ගන්න පුළුවන් වගේම මේක select කරාට පස්සේ 4K quality එකෙන් videos අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් ඒ වගේ මේ video එකේ පහලා අපිට මේ විදිහට seek bar එකක් ඒ වගේම තවත් options කීපයක්ම බලා ගන්න පුළුවන් සාමාන්‍ය video එකක් බලනකොට අපිට අවශ්‍ය වෙන ඉතින් මේ විදිහට තමයි මේ Softlogic PrizM 4K TV එකේ video quality එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 4K video එකක් බලනකොට මම කලින් කිව්වා වගේ මාකට් එකේ තියෙන අඟල් 55ක 4K smart TV එකක් ගන්නවට වඩා ටිකක් සැලකිය යුතු අඩු මුදලකින් මේක ගන්න පුළුවන් වුණාට අපිට ගොඩක් හොඳ crispy video බලන්න පුළුවන් පහසුකම මේ screen එකෙන් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති 4K quality එක කොයිතරම් හොඳට මේ display එකේ තියෙන පින්තූර වල quality එක ඒ වගේම brightness, sharpness ඒ වගේම මේවා තුල තියෙන contrast ratio එක මේ හැම දෙයක්ම අපේ ඇහැට හරියන විදිය ගොඩක් හොඳ quality එකට බලා ගන්න පුළුවන්. ඇත්තටම අපිට මේ smart TV එක TV එකක් විදියට විතරක් නෙමෙයි ඔයාගේ computer එක මේකට connect කරලා computer එකේ screen එක විදියට පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි දැන් බලමු මේකේ තියෙන අනිත් options ඒ කියන්නේ settings වගේ දේවල් වල මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා.
ඉතින් මේකේ තියෙන මේ මෙනු කියන බටන් එක ක්ලික් කරලා පස්සේ අපිට මුලින්ම මේ විදිහට මේකේ පීචර් සෙටින්ග්ස් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඉතින් මේකේ පීචර් මෝඩ් එකට ගියාට පස්සේ අපිට මේකේ කන්ට්‍රාස්ට්, බ්‍රයිට්නස් ඒ වගේම කලර් ෂාප්නස්, බෑක්ලයිට් වගේ දේවල් අපේ ඇහැට හරියන විදිහට හදා ගන්න පුළුවන් පහසුකම් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කලර් ටෙම්පරේචර් එකත් අපිට රෙඩ්, ග්‍රීන්, බ්ලූ විදිහට ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන් පහසුකම් දීලා තියෙනවා. ඊළඟට තමයි ඇස්පෙක්ට් රේෂියෝ එක. ඔයාලා දන්නවා ශ්‍රී ලංකාවේ ගොඩක් වෙලාවට මේ 4:3 කියන ඇස්පෙක්ට් රේෂියෝ එකෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ක්වොලිටි එකට ටීවී බලනවා නම් එහෙම නැත්නම් වෙනත් වීඩියෝ එකක් බලනවා නම් ඔයාලට පුළුවන් මේ 16:9 කියන ඇස්පෙක්ට් රේෂියෝ එක දාගන්න. ඊට අමතරව තවත් දේවල් කීපයක්ම තියෙනවා. ඔයාලට පුළුවන් මේවා ටෙස්ට් කරලා බලලා කොහොමද වැඩ කරන්නේ කියලා ඔයාම බලන්න. ඒ වගේම මේක 4K ටීවී එකක්, huge display එකක් අපිට බලා ගන්න පුළුවන් වගේම අපි මේකේ movie එකක් බලනකොට එහෙම නැත්නම් game එකක් සෙල්ලම් කරනකොට හොඳ sounds quality එකක් ඕනේ. ඉතින් ඒ නිසා අපිට මේකේ sounds quality එකත් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම sound settings control කරන්න පුළුවන් හැකියාවත් මෙතනින් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම වෙනම sounds output එකක් ගන්නවා නම් අර කලින් පෙන්නපු ports පාවිච්චි කරන්න ඔයාලට කෙලින්ම හැකියාව තියෙනවා. ඊළඟට අපිට මේ installation settings අතුලට ගියාට පස්සේ අර මම කලින් කිව්වා වගේ ඔයාලට මේක TV එක connect කරලා එහෙම නැත්නම් antenna එක connect කරලා auto tune වගේ පහසුකම් තියෙනවා. ඒ වගේම ඔයාලට program list එක edit කරගන්න පුළුවන් පහසුකම් වගේ දේවල් හදා ගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන ටයිම් සෙටින්ග්ස් ඔයාලා දන්නවා මෙතනින් මොනවද කරන්න පුළුවන් කරන්න බැරි කියලා. ඊළඟට අපිට setups ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේන ඇති මේකේ ලැන්ග්වේජ් එක හදා ගන්න. ඒ වගේම ඔයා මොනව හරි මේක යනකොට රෙකෝඩ් කරන්න අවශ්‍ය නම් ඒවා ඔයාගේ pen drive එකට automatically save වෙන settings මෙතන තියෙනවා. ඒ වගේම තවත් වැදගත් feature එකක් තමයි මේකේ advance ඇතුළට ගියාට පස්සේ අපිට පුළුවන් මේ TV එක පාවිච්චි කරන්න ඕන වෙලාවට නැති වෙලාවට මේ lock එකක් දාන්න. ඒ වගේම programs block කරන්න පුළුවන් හැකියාව තියෙනවා. child mode එකක් තියෙනවා. ඒ වගේ දේවල් ඔයාලට පුළුවන් passcode එකක් දාලා මේ advance කියන එක ඇතුළෙන් බලා ගන්න. අවසාන වශයෙන් network settings තියෙනවා. මම කලින් කිව්වා වගේ wire network එකක්ද එහෙම නැත්නම් wireless network එකක්ද ඔයාලට අවශ්‍ය විදිහට manage කරගන්න පුළුවන්. ඊළඟට තමයි මේකේ menu එකේ තියෙන මේ mirror share කියන පහසුකම. මේක ගොඩක් වැදගත් වෙන්නේ ඔයාගේ smartphone එක සම්පූර්ණයෙන්ම mirror කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ TV එකට. උදාහරණයක් විදිහට ඔයාගේ Android phone එක ගන්න. මම Galaxy S8 එක මේ විදිහට ගන්නවා. මේකේ උඩින් අපිට බලා ගන්න පුළුවන් smart view කියලා option එකක්. මේ option එක select කරලා පස්සේ අපිට තප්පර කීපයක් වගේ ඇතුළත සම්පූර්ණ screen එකම මේ TV එකට mirror වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට දැන් පුළුවන් අපේ ෆෝන් එකේ කරන හැම දෙයක්ම අනිත් හැමෝටම බලා ගන්න පුළුවන් විදිහට ලොකුවට මේ TV එකෙන්ම බලන්න. ඔයාලට පේන ඇති මම මේ කරන හැම දෙයක්ම මගේ මෙනු එක විතරක් නෙමෙයි මගේ ගැලරි එක, මගේ ෆොටෝස් බලනකොට, මම වීඩියෝස් බලනකොට, ඒ වගේම YouTube වීඩියෝස් පවා අපිට මේ විදිහට බලන්න පුළුවන් හැකියාව මේ ස්මාර්ට් view පහසුකමත් එක්ක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා social media යනවා නම්, ඔයා ගෙදර නම් ඉන්නේ, ඔයාලට පුළුවන් මේ විදිහට ටිකක් ලොකුවට මේ හැම දෙයක්ම බලා ගන්න ෆෝන් එකත් එක්ක connect කරලා. ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන් ෆෝන් එකේ කැමරා එක මේ විදිහට on කරාට පස්සේ කැමරා එකෙන් live පේන දේ මේ TV එකෙන් ටිකක් ලොකුවට බලා ගන්න. අපිට source කියලා icon එකක් බලා ගන්න පුළුවන්. මේක ඇතුළට ගියාට පස්සේ මේකේ back side එක අපිට බලා ගන්න පුළුවන් උණු හැම port එකක්ම enable කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි හිතමු ඔයා HDMI 1 එක හරහා HDMI 2 එක හරහා devices දෙකක් connect කරලා තියෙනවා නම් මේ වෙලාවේ වැඩ කරන්න ඕනේ මොන connect එකද මොන device එකද කියලා ඔයා select කරන්න අවශ්‍ය මේ option එකෙන් තමයි. ඒ වගේම ඔයාලට මේ smart TV එකේ icon එකක්ම දීලා තියෙනවා, app එකක්ම දීලා තියෙනවා YouTube direct connect වෙන්න. ඔයාලට මේක click කරලා කෙලින්ම direct connect වෙන්න පුළුවන් විතරක් නෙමෙයි ඔයාගේ remote control එකෙත් වෙනම YouTube වලට button එකක් තියෙනවා. ඉතින් ගියාට පස්සේ ඔයාලා දන්නවා YouTube වලට වෙනම TV mode එකක් තියෙනවා. අනේ TV mode එකෙන් මේ විදිහට YouTube බලන්න පුළුවන් පහසුකම ඔයාට එනවා. ඉතින් ඔයාට ඕන නම් ඔයාගේ keyboard එක mouse එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලේසියෙන්ම ඔයාගේ remote control එක මේකට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ Softlogic PrizM අඟල් 55 4K smart TV එකේ unboxing එක සහ quick review එක. ඒ වගේම first impression එක කිව්වත් නිවැරදි. ඉතින් අපිට පුළුවන් වෙයි ඉස්සරහට මේ TV එක ගැන තවත් ඉස්සර බලන්න. ඔයාට මොනව හරි දැනගන්න තියෙනවා නම් පල්ලෙහා comment section එකේ දාන්න. ඔයාට මේ TV එක ගැන මොනව හරි අදහස් තියෙනවා නම් ඔයා දැනටමත් මේක පාවිච්චි කරනවා නම් ඒ දවලුත් පල්ලෙහා comment section එකේ දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ smart TV එක රුපියල් 149,999ක් වගේ ස්පෙෂල් ගානකට මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පුරාම තියෙන ඕනම Softlogic Max outlet එකකින් එහෙම නැත්නම් Softlogic එකකින් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් mysoftlogic.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ TV එක ගැන වැඩි විස්තර බලන්න. ඒ වගේම මේක මිලදී ගද්දි පහසු ගෙවීමේ ක්‍රම වගේ තියෙන නිසා ඔයාලට පුළුවන් මේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා ඒ ගැන වැඩි විස්තර දැනගන්න. මේ TV එක ගැන මොනව හරි ඔයාලට දැනගන්න ඕනේ නම් අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ තියෙන ඔයාගේ ප්‍රශ්න දාන්න. අපිට ඉස්සරහ වීඩියෝ එකකින් මේ ගැන තවත් දේවල් කතා කරන්න පුළුවන් වෙයි. ඉතින් මේ වගේ වීඩියෝස් මම ගොඩක් කරලා තියෙනවා මගේ YouTube channel එකේ. ඔයාලට පුළුවන් YouTube එකේ ගිහිල්ලා Chanux bro කියලා search කරලා මගේ videos ටික ඔක්කොම බලන්න. ඒ වගේම පල්ලේ තියෙන රතු පාට subscribe button එක click කරොත් විතරයි මගේ videos upload කරාම ඔයාලට notification එකක් එන්නේ. මේ තියෙන social media මාව like කරන්න, follow කරන්න, සිංහලෙම tech education update ඔයගාවට ගෙන්න ගන්න. අද සිංහල geek show එකට එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඊගොඩ සිංහල geek show එකෙන් අලුත් දේවල් ගොඩක් කරන් ඉක්මනට හම්බෙමු.